അത് ലോക പ്രിയവരുണ്ടേ ദിനയായി ഹാപ്പി ഫാദേഴ്സ് ഡേ അഞ്ജു മേ മട മകേ താത്ത ഗന കിയന്ന തീയന്നേ മെഹമ ദയക് കിയന്ന തീയ പൊടി കാളി ദമ്മ മകേ താത്ത മേ മട ഇല്ലന ഹമ ദയക്മ ദീല തീന മകേ നങ്കിട മകേ അയ്യട മട താത്ത ഗന കിയദ്ദി എക പാട്ട മതക് കെന്നി മുഗദ ഒയ താത്തല കമതി നാനി മെയ കരാബു ദാനവട മെയ ടാറ്റൂസ് ഗാനവട මට මතකයි මුලින්ම කරාබුවක් දැම්මම තාත්තා කිව්වා කරාබු දැම්මොත් ගෙදරින් එලවනවා කියලා. අදටත් මං කසාද මැදලා මා තාත්තා කෙනෙක්. හැබැයි එලෙව්වේ නෑ. දෙවනි පාර මම ටැටූ එකක් ගහනවා මේ අතේ. එතකොට කිව්වා මේ හරි පුළුවන් නම් ටැටූ ගහලා වරෙන්කෝ බාන්න ගෙදර කියලා කිව්වා. මං ගහන් ගියා. අදටත් ගෙදර යනවා මා වෙලෝල නෑ. මට ඉතින් මගේ තාත්තගෙන කියන්න තියෙන්නේ ඕක තමයි. ඒ කියන්නේ මොනවා වුණත් හැම ඒ කියන්නේ ළමයි වෙනුවෙන් තාත්තගෙනෙක්ගෙන් වෙන්න තියෙන යුතුයකම් සියල්ල වුණා. හැබැයි මට ගොඩක් වෙලාවට මගේ තාත්තව තාත්තගෙන කියන්න කිව්වම ටක් ගලවන මතකෙට එන්නේ ඔය දේ තමයි. ඉතින් මං අදටත් ඒක ඕන තැනක කියනවා. තාත්තේ මම ඉතින් කරාබුත් දැම්මා. මම ටැටූත් ගැහුවා. මං හිතනවා ඒක ඔයා මට ආදරයට කියන්නේ මාව පේන විදිය වෙනස් විදියකට පේනවා ඇඳා වෙන්න ඇති එහෙම කියන්නේ. නමුත් අද කාලේ වෙනකොට ඒක ෆැෂන් එකක් කියලා නේ තියෙන්නේ. මීට අවුරුදු ගානකට කලින් තමයි තාත්තට ඒක එහෙම පෙනුනේ. මම හිතනවා දැන් එහෙම පෙනෙන්නේ නැතුව ඇති කියලා. කොහොම වුණත් ඉතින් තාත්තට ආදරේ ඒ වගේම ඉතින් පොඩි මේකකුත් තියෙනවා ඉතින් කියපු දේ මම ඇහුවේ නෑ. ඔව් එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක මේ තරහකටවත් මන් මොකට තාත්තා කියන දේ අහන්න කියන එකකට කරපු දෙයක් නෙවෙයි. ඒක මට ආසයි කියලා හිතුණ දෙයක් කරේ. ඉතින් ඒකට සෝරි. අදටත් ගෙදරින් ඉන්නවා මම. ඒක තමයි මට මගේ තාත්තා කෙනා කියන්නේ. ඔව් හැම තාත්තා කෙනෙක්ම අපි දකින්නේ හරි ආදරේ කියලා කටින් කියන්නේ නැහැ. හරි නපුරුයි, හරි දැඩි තීරණ ගන්නකොට හරි රළුයි. හැබැයි ඇතුලේ ඉන්නේ හරිම අහිංසක හදවතක් තියෙන මුදු මැලෙක් මනුස්සයෙක්. ඒක තමයි මගේ දැන කෙවෙන්ගේ තාත්තගේ ඇත්ත ස්වරූපය. ඉතින් ඒ වගේ තමයි මට නම් මේ තාත්තා ගැන කතා කරනකොට මං හරි පරක්කු වැඩි දුවෙක්. මොකද මගේ තාත්තා දැන් මාත් එක්ක නැහැ, ජීවතුන් අතර නැහැ. දැන් නැති වෙලා අවුරුදු එකමාරක් රට වැඩි. ඉතින් මේ මට කියන්න තියන්නේ ඔයාගේ තාත්තවත් එක්ක ඉන්නවා නම් ඔයා හරිම වාසනාවන්තයි. තාත්තා කෙනෙකුට ආදරය කරන්න. තාත්තා කෙනෙක් කියන්නේ පුංචි බබෙක් වගේ. අපි ලොකු වෙන වැඩිහිටියෝ පොඩි වෙනවනේ. එතකොට අපේ ආදරය අවධානය ගොඩක් ඕන. සමහර විට ආදරය තුනට තාත්තට ගොඩක් අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ලෝකෙට පෙන්වන්නේ නැහැ. ඒක අපි කියන්නේ කඳුළු හිනාවකින් හංග ගන්නවා. සුසුමකින් දරා ගන්නවා. අපි හිතමු තාත්තට බෙල්ට් එකක්, සපත්තු දෙකක්, බැනියමක් තියනවාද ඇති වෙන්න. සමහර තුවා හිතරමැති තියෙනවා කියලා. හැබැයි අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ වගේ පුංචි පුංචි දේවල්, බෑග් එකක්, ෆෝන් එකක්, අපි මහ ලොකුවට නොහිතුවට ගොඩක් අඩුපාඩු තියෙනවා කියන්නේ නැති. ලෝකෙට නිහඬව දරා ගන්න. අන්න ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න පුළුවන් නම් තාත්තට ආදරේ ගොඩක් දැනේ. තාත්තා ළඟ ඉන්නවා නම් පොඩ්ඩක්වත් මිස් කරගන්න එපා. එක කෝල් එකක්වත් මිස් කරගන්න එපා. මොකද ඒ කාලය ගොඩක් වටී. ගොඩක් ඒක දැනෙන්නේ තාත්තා අපිත් එක්ක නැති වුණ දවසක. අංජු ඔයාට මතකද ඔයා අන්තිමට තාත්තට ආදරේ කියලා කිව්වා? තාත්තා ඉස්පිරිතාලේ හිටියේ කොමා වෙන්න දවස් දෙකකට විතර කලින්. යා ගොඩාක් ආදරේ ඉල්ලපු කෙනෙක්. ඉතින් මම මේ තාත්තගේ ඔළුව අත ගගා පාන්දර 3ට විතර තමයි තාත්තගේ දවස පටන් ගන්නෙ. මම මේ වෙලාවට හැරලා 5:00 විතර වෙනකන් ඉන්න අයත් එක්ක. එයාට ඕනි ළඟින් ඉන්න, අතින් අල්ලන් ඉන්න. තාම මගේ ළඟ ඔඩියෝ රෙකෝඩින්ග්ස් තියෙනවා. ඔන්න ඔහොම ළඟින් ඉඳන් ආදරෙන් ඉන්නවා නම් මට ඇති කියන ඒ වචන මට කොච්චර කළත් අදටත් දැනෙනවා මං කළා මදි කියලා. ඒක ඔයාට දැනෙන්න එපා. තාත්තා ළඟින් ඉන්න. ඒ ආදරේ වෙන කාගෙන්වත් කොහෙන්වත් අපිට හම්බෙන්නේ නැහැ. වඩ මට පොඩි කාලේ තමයි තාත්තට මම ආදරේ කියලා තියෙන්නේ. දැනෙන තේරෙන කාලයකට ආවට පස්සේ අද වෙනකන් මම මගේ තාත්තට ආදරේ කියලා නැහැ. මාත් දැන් තාත්තා කෙනෙක්. ඉතින් මම අද දවසේ ඒක කරගන්නවා. මම හිතන්නේ අද ලොකු පියවරුන්ගේ දිනේ දවසේ හින්දා තාත්තේ මම ඔයාට ගොඩක් ආදරේ. මේ මම හිතන්නේ අවුරුදු වර ගානකට පස්සේ තමයි මෙහෙම කියන්නේ. තේරෙන කාලෙකට ආවට පස්සේ ඇත්තටම මම තාත්තට ආදරේ කියලා නැහැ.
එහෙම මං හිතන්නේ ගොඩක් කලකට පිරිමි කට්ටිය ඒ කියන්නේ කොල්ලෝ එහෙම කියන්නේ නැහැ. කෙල්ලෝ තමයි එහෙම වැඩිපුර කියන්නේ. මම මගේ අම්මටවත් ආදරේ කියලා නැහැ. අම්මටයි තාත්තටයි දෙන්නම ආදරේ කියලා තමයි කියන්න තියෙන්නේ. Happy Father's Day.